අයිබුවන් ඔබ එක්විසිරින්නේ අද දෙන රාත්‍රියට ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථම නවදානේ පුවත් සිරස්තල වෙත මැති සබයේ කොටි සෙවණැලි වෙඩි කාපු කොල්ලෙක් තමයි කිව්වේ ප්‍රභාකරන් මෙතන ඉන්නවා රටේ ගමන හරවන්නේ නැහැ ජනපති අවධාරණය කරයි මේක ආපස්සට හරවන්න දෙන්න බෑ එක්සත් ජාතික පක්ෂයට තවත් කමිටුවක් භික්ෂුන් පිරිසක් වියදුරු බලපත්‍ර ඉල්ලයි සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක් ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා අද දිනේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියත් එවැගේම පසුගිය දිනවල අයවැය තොරතුරුත් පළමුවෙන්ම රටට අනාවරණ කළේ අද දෙරණ ඩයලොග් කෙටි පණිවිඩ සේවාව ඔස්සේ වැඩිම ග්‍රාහක පිරිසක් සිටින අද දෙරණ ඩයලොග් කෙටි පණිවිඩ සේවාව සඳහා ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් ඔබ කළ යුතු වන්නේ නිවුස් යනුවෙන් ටයිප් කර 678ට කෙටි පණිවිඩයක් අදම යැවීමයි වෙනපෙළේ ප්‍රභාකරන් නිදහස් සටන්කාමියෙකු බවට අද පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි කතාබහක් ඇති වුණා. ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ඉතාම පැහැදිලිව කියනවා කරු සභාපතිතුමනි ප්‍රභාකරන් නීරේ නිදහස් සටන්කාමිය ත්‍රස්තවාදීක් නොවේ. අද මේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා නියෝජනය කරන DNA පක්ෂය හදලා තියෙන පක්ෂ සේරගෙම නායකව මැරුවේ ප්‍රභාකරන්. දැන් එයාට තමයි මෙයා කියන්නේ නිදහස් සටනේ වීරයෙක් කියලා. ඉතින් මෙයාලා නම් මේ උතුරේ ඉන්නේ මන්ත්‍රීවරු හැටියට හමුදාව තව දෙගුණයක් කරන්න. උතුරේ අහිංසක මිනිස්සු ප්‍රභාකරන්ට පලියක් හැටියට ඉඳලා ඇති වෙලා බඩගින්නේ කන්න නැතුව මේ පැත්තට එනකොට ඉස්සෙල්ලාම වෙඩි තිබ්බේ ප්‍රභාකරන් නෙවෙයිද? ඒ අහිංසක මිනිස්සුන්ට සීදරන් මන්ත්‍රීතුමනි අවසාන මොහොතේ ප්‍රභාකරන් ඔය කලපිය ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද මේ පැත්තට ඇවිල්ලා යටත් වෙන්න ආපු තරුණයෝ පිරිසකට වෙඩි තිබ්බා ප්‍රභාකරන්ගේ හමුදාව ඒ වෙලාවේ වෙඩි කාපු කොල්ලෙක් තමයි කිව්වේ ප්‍රභාකරන් මෙතන ඉන්නවා කියලා හමුදාව කිව්වේ එන්න කියලා ප්‍රභාකරන් කිව්වේ යන්න බඹරනවා කියලා ප්‍රභාකරන් දැන් ඔය උපන් දිනේ සමරන්න දඟලන ඔබතුමාගෙන් අහන්න ඕන ඉස්සල්ලාම උතුරේ මිනිස්සු ප්‍රභාකරන්ට පහම්පත්තු කරන ඔබතුමාලගෙන් අහන්න ඕන උතුරේ මිනිස්සු කෝ අපේ දරුවෝ කියලා මේ අපේ අපේ අය මරුපියෙක් ගැන කතා කරන්න එපා මේ ෆ්‍රීඩම් ෆයිට නෙවෙයිද EPDP EPR ලෙපේ තෙලෝන් සේරම නායකයෝ මැරුවේ T12 නායකයෝ මැරුවේ ෆ්‍රීඩම් ෆයිට නෙවෙයිද ඔබතුම මොකෙන්ද මොන කටින්ද ඔය ෆ්‍රීඩම් ෆයිට කියන්නේ ප්‍රභාකරන් මට තේරෙන්නේ ප්‍රභාකරන්ගේ උපන් දිනේ දවසේ මේ විශ්වවිද්‍යාලේ යාපනයේ විශ්වවිද්‍යාලේ මඩකලපුව විශ්වවිද්‍යාලේ දරුවෝ 101 දෙනෙක් ප්‍රභාකරන් ගෙඩි තියලා මැරුවා LTD නෝනක් වෙඩි තියලා මැරුවා දැන්වත් ශ්‍රී ලාංකික ජාතියක් ඇතුළ අපේ නෑදෑයෝ හැටියට ද්‍රවිඩ ජනතාව හිතන්න පුරුදු වෙන්න තමුන්නාන්සලා හිතන්න පුරුදු වෙන්න අපි ජාතිවාදී විදිහට හිතනවා නම් යාපනයේ විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලය අද ඔය තරම් දියුණු කරන්නේ විශ්වවිද්‍යාලේ වහලා නෑ වහලා තියෙන ළමයිට පාඩම් කරන්න විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේ දැන් අයි ජෙෆ්නාගේ වහලා තියෙන නෑ 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 විශ්වවිද්‍යාල ළමයි පාඩම් කරන්න එපා නෑ 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 මිනිස්සු තමිල් මිනිස්සු නෙවෙයි ඔක්කොම එකම එකටම අනිවාර්යම ඇරින්න ඕනේ නෑ නෑ වහලා තියෙන විශ්වවිද්‍යාලේ වහලා නෑ විශ්වවිද්‍යාලේ කාල බල වෙන්න එපා විශ්වවිද්‍යාලේ වහලා නෑ මොකවත් නෑ අන්න අරයගෙන් අහන්න ඔයාගේ මහත්තයා මරපු ප්‍රභාකරන්ට අන්න නිදහස් ෆ්‍රීඩම් ෆයිටර් කියනවා අන්න අරයෙන් අහන්න තමන්ගේ දරුවන්ගේ මියෑම ගැන කනගාටු වෙන්න අයිතියක් තියනවා දෙමෝපියන්ට. එයා කොහොම මැරුණත් එල්ලුම් ගාඩට ගිහිල්ලා මැරුණත් එයා ගැන දුක් වෙන්න අයිතියක් තියෙනවා. ඒ දුක් වෙන දිනයට ඉඩ ලබා දෙන්න අපි හැමෝටම යුතුයකමක් තියෙනවා. නමුත් ඒකට මුවා වෙලා LTTE සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගයත් ඔවුන්ගේ ආයුධ සන්නද්ධ වැඩපිළිවෙලත් මෙදුම් වාදයට නැවත පණ ගන්වන්නට ඔබතුමා කල්පනා කරනවා නම් ඒකට ඉඩ ලබා දෙන්න කිසිම ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ. මම අර කරපු කතාව සම්බන්ධයෙන් මේ මේ TN එකේ ගරු මන්ත්‍රීතුමා කරපු කතාව සම්බන්ධයෙන් මගෙත් තියෙනවා දැඩි මේ දේවල් සම්බන්ධ විරෝධයක්. මොකද අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ රට සිංහල දෙමළ මුස්ලිම් විදිහට අපි එහෙම නැතුව එකම ජාතියක් විදිහට ලාංකික විදිහට හිතන්න ඕනේ. එක එක මිනිමරු සංවිධාන වලට අපි සුදුහුණු ගන්න ලෑසි නැහැ. මෙතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාද අද අයවැය විවාදයට එක් වුණා. මෙතුමාට මතක ඇති මම ඉතින් කොට කල්සම ගහලා තමුන් ආශ්‍රලගේ අපි කියන්නේ ඉතින්
අපි කියන කතාව මෙතන කිව්වොත් මේ ආදියෝගියයි වැඩව සංක්‍රමයේ නාපව ගෙනාවයි කියලා. ඒ ඩී.ඒ. රාජපක්ෂමයිතුමාගේ වේදිකාවේ මං කිව්වා කවි. ජයපේතුමා වේදිකාවෙත් කිව්වා. මොකද කිව්වේ? තරුණයි එදිතරයි ගුණනුව නින් යුක්තයි කවදත් ගත්තේ දුප්පත් මිනිහගේ පැත්තයි මිහිඳු සඳුන් රුක සිරිලක දැනගතයි ඔබ රජ වෙනවා මේ භවනියතයි ඇතයි මේ හැත්තෑවේ කිව්වේ අද කියනවා මෙච්චර මේක මණිකක් රකින්න නාරංජු දෙකුසේ මම ජනපති රකිමි මොහොතක් පාසා මහින්ද කියන නාමය හඬගා කියමි සෙවනැල්ලක් මෙන් පොඩි කාලේ සිට මා ඔබ හා ආවේ අද මෙන් මතු මතු ඔබ ළඟමයි මම පවතින තුරු ජීවේ සෙවනැල්ලක් මෙන් හසරැල්ලක් දැක පොඩි කාලේ සිට මං ආවේ හද පුදසන මත කැලණිය වේවා අද ඔබ මට මගේ ජීවේ හොඳයි හොඳයි බොහොම ස්තුතියි සංවර්ධනෙන් රට ඉදිරියට රැගෙන යන ගමන කිසිදු ආකාරයකින් ආපසු හැරවිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පසරුවේ කඩුවෙල නව බස් නැවතුම් පොළ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාගේ මෙහෙයවීමෙන් කඩුවෙල මහනගර සභාව විසින් මෙම බස් නැවතුම් පොළ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකර ඇත්තේ රුපියල් ලක්ෂ 1200ක් වැය කරමින්. රට සංවර්ධනය කරගෙන යන වැඩපිළිවෙලේදී අපිට කියනවා මේවට ණය ගන්නවා. අතක සංවර්ධනයක් කරන්න මේ රටට ලැබෙන ආදායම මදි නම් අපි හැමදාම කැඩිච්ච පාරේ යනවද? රට එක තැන තියනවද? නෑ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ණය ගන්න. හැබැයි එක ණයක්වත් අපි එක පැයක් ගෙවන වෙලාවට ප්‍රබා කළා නෑ. රටේ සංවර්ධනය ජනතාවගේ සුභසිද්ධිය සඳහා කළ යුතු කාර්ය අන්නේ කාර්ය කරන්න අපි කිසි විතවත් පසුබට වෙන්නේ නැහැ කියන එක අපි මේ අවස්ථාවේ තමුන්නාන්සලාට මතක් කරලා ඒ ඉදිරියට යන ගමනේදී අපිට ඔබේ සහයෝගය අවශ්‍යයි. මේක ආපස්සට හරවන්න දෙන්න බෑ. ගඟක් ඉස්සරහට ගල්න එක ආපස්සට හරවන්නත් බෑ. හැබැයි ඒක හරවන්න පුළුවන් එකම කට මේක නතර කරන්න සංවර්ධනය පුළුවන් වෙන්නේ රටේ ජනතාවට. අපි හැම වෙලාවෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියෙනවා. ඉන්නනතුරුව ජනාධිපතිවරයා කඩුවෙල ඉහළ බෝමිරි ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මන්දිරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ හුම් කමීරා හෙවත් කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළු කාම්බෝජ භික්ෂුන් වහන්සේගේ කැපවීමෙන් හා කාම්බෝජ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම බෞද්ධ මන්දිරය ඉදිකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තවත් කමිටුවක් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබයාලෙත් අද දෙන්න සමගින් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සමාජිකයින් අද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. ඒ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය, රවි කරුණානායක, රුවන් විජේවර්ධන හා මංගල සමරවීර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. 17 වන ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා කැසිනෝ පනත අහෝසි කිරීම යන කරුණු පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව කරු ජයසූරිය මහතා සඳහන් කළා. උන්වහන්සේ කිව් එක් වටිනා දෙයක් තමයි මේ පක්ෂයේ ප්‍රතිපත්ති මත සකස් ගන්න පුජ්‍යලින්ට වඩා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට නිදහස ලබා දුන්න පක්ෂය. ඒ නිසා ඔබගේ පක්ෂයට විශාල යුතුකමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න.
මේ අතර පක්ෂයේ ගෙන තිබූ විනය පරීක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව කරු ජයසූරිය මහතා මෙහිදී අදහස් පළ කළා. පසුගියදා අපි තීන්දුවක් කළා තිබිච්ච විනය පරීක්ෂණ නවත්තන්න පක්ෂයක් ආයතනයක් ගෙන යන්න බැ විනයක් නැත්තම් හිංසා විනය රැකීමකට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ රටේ යුක්තිගරුක සාධාරණ රජයන සමාජයක් ඇති කරන්න එක්සත් ජාතික පක්ෂය කැප වෙනවා කියන එක අද මේ අවස්ථාවේ මම සඳහන් කරනවා. जनाधिपति अपेक्षकिया වික්‍රමසිංහ මහත්තයන්නේ නැහැ ඊළඟ ජනාධිපතිවරණය. ගැලවෙන මාර්ගේ දැනටම පාදගෙන තියෙන. ගිය ජනාධිපතිවරණයට හොන්දේක මහත්තයව පිළිලට දුන්නා. මේ ජනාධිපතිවරණේ පිළිලට දෙනවා දේශබන්දු ජයසූරිය මහත්තයා. වික්‍රමසිංහ මහත්තයා බලන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ජයසූරිය මහත්තයව දාලා මුන්නේගේ පණ බේරගන්න. දැන් මේ පරාජයට අයිතිකාරයෙක් හොයන්නේ. තරු ජයසූරිය මහත්තයා ගෙනල්ලා ජනාධිපති අපේක්ෂකයා කරන්න. නෑ. අපි කියනවා ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක හැටියට අපි පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයා ගේනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේකේ අපේක්ෂකත්වය දෙන්න මේකේ නායකත්වය දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ මාස 3කින් අපි පනගස්සලා පෙන්නන්නම් ආණ්ඩුව කරන් පෙන්නන්නම් එක්සත් ජාතික පක්ෂය නැවතත් අවුරුදු 25කට ගමන් කරන්න පුළුවන් රජයක් කරන් දෙන්න අපි සටන් කරනවා. දැන් බලන්න මේ විපක්ෂ නායකතුමාට ඉන්න වෙලා තියෙන සර්ප විමානේ මාපිල් පොළොන්නරු නයි ගැරණි එතුමාගේ තියෙන නිහතමානී කමට මූ කෑල්ලේ රත්තරන් යමතිතුමා දැනගස්සනවලු රාජි යමතිතුමාගේ ගෝල බාලේ අරුම පුදුම රජය ළඟදිම මේ ආණ්ඩුවේ සියලුම දෙනා දැනගස්සන යුගයේ මේ රටේ විහි කරනවා කියන එක මම කවුරුන්ට ප්‍රකාශ කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගනු ලැබූ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකස් කොට විදේශිකයෙකුට ඉගෙනීමේ චෝදනා මත මවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගනු ලැබුවා. පුත්තලම ප්‍රදේශයේ අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් රුපියල් කෝටි 5ක මුදලකට බෙල්ජියම් ජාතිකයෙකුට විකුණා ඇති බවටද මූලික විමර්ශනවලදී අනාවරණයදී ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව සැකකරුවන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ආරච්චි කට්ටුව සභාපතිවරයා ඔක්තෝබර් 21 වන දින කොළඹ හලාවත බස්පත සේවකයන් තිදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙන්ම පල්ලම පොලිසියේ නඩුභාණ්ඩ වශයෙන් තිබූ පස් ත්‍රිපැ රථ දෙකක් බලින් රැගෙනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ අයෙක්. මේ අතර සීනෑ ජලී සුරකීමේ සංවිධානයේ සහ පරිසර යුක්ත කේන්ද්‍රය අභියාචනාධිකරණයේ හමුවේ අද නඩුවක් ගොනු කරනු ලැබුවා. පසුගිය දිනවල මතභේදයට තුරු දුන් රතුපස්වල රබ අත්වැසුම් නිපදවන කර්මාන්ත ශාලාවෙන් සිදුවී ඇතැයි සැක කරන පාරිසරික දූෂණ පිළිබඳ අධිකරණයේ මැදිහත්වීමක් ඉල්ලමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. නොතේසිනිකුත් කර අධිකරණය මගින් අනිත් පාර්ශ්වයන් අදාළ වග උත්තරකරුවන් ජනවාරි 27 වෙනි දින අධිකරණයේ කැමින සිටියි. වග උත්තරකාරයන් කරේ අපි මධ්‍යම පරිසර අධිකාරියත් ආයෝජන මණ්ඩලයත් වෙනික්‍රෝස් පෞද්ගලික ආයතනය. තාතරතුරු සමගින් විරාමයෙන් අනතුරු හමුවෙමු. භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සුවා බැලීමට භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් ගොනු කරනු ලැබූ නඩුව අද විභාගයට ගැනුණා. ඒ කොළඹ අභියාචන අධිකරණයේදී භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමක් මෙරට නීතියට අනුව සිදු නොකරන අතර ආචාර්ය පළගොඩ විමල වංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් ඊට අවසර දෙන ලෙස ඉල්ලා අධිකරණයේ හමුවේ පෙත්සම ගොනු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස්වරයා විරෝධය පාලා තියෙනවා. මේක බෞද්ධ විනය පරිපාටියට විරුද්ධයි කියලා. ඒක සනාථ කළා මහානායක අතිපූජ්‍ය මහානායකවරු ලිපියක් උසාවිය ගොනු කරලා තියෙනවා. මේක විනය පරිපාටියට විරුද්ධයි කියලා. රජය සමාජය හැමෝම එකතු වෙලා ඉන්කමක් වශයෙන් කරන්න ඕනේ වැඩන්නේ මේක. හදලා මොනවද පහසුකම් දීලා තියෙන්නේ? මොකද රේදුරෝ දීලා තියෙනවා. හාමුදුරුවෝ කොහොමද ගමනාගමනය කියලා හොයලා බලලා තියෙනවා. සියලු ක්‍රියාකාරකම් ත්‍රිපිටක ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලලා මිනිසුන්ගේ තියෙන කෘත්‍රිම බුද්ධාගම. මේ සමාජය දන්නේ නැහැ නේ. පරාජය මොනවද දන්නේත් නැහැ. අනිත් ශික්ෂාපද ගැන මොනවද දන්නේ?
එසේ වෙතත් අධිකරණය මේ පිළිබඳ අවසන් තීන්දුව ලබන වසරේ අප්‍රේල් 30 වන දිනට කල්තබා තිබෙනවා. මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ලැපරොස්කොපි ක්‍රමය උපයෝගී කර ගනිමින් අක්මාවේ ශල්‍ය කර්මයක් සිදු කර පිළිකා රෝගියෙකුගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. මෙම සැත්කම සිදු කර ඇත්තේ බදුල්ල මහරෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරපිරුම මහතා ඇතුළු පිරිසක් විසින්. මැදිවියේ කාන්තාවකගේ ගුදමාර්ගයේ සිට අක්මාව දෙසට පැතිර ගොස් තිබූ පිළිකාවක් ඉවත් කිරීම සඳහා මෙම සැත්කම සිදු කෙරුණා. මේ සත්කම සිදු කරන සාමාන්‍ය ක්‍රමවේදයේදී අඩි එකහමාරක පමණ කැපුමක් සිදු කළ යුතුවත් මේ නව ක්‍රමය අනුව සෙන්ටිමීටර 4ක පමණ කැපුමක් සිදුකොට පැය දෙකක් වැනි කෙටි කාලයකදී සත්කම සාර්ථකව අවසන් කර තිබෙනවා. ලැපරොස්කොපික් ඇන්ටීරියර් රිසෙක්ෂන් ඇන්ඩ් ලැපරොස්කොපික් පාර්ෂල් හෙපටෙක්ටමි කියන ශල්‍යකර්ම දෙකම ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලැපරොස්කොපි මාර්ගයෙන් සිදු කරා. ඒ ගුදුමාර්ගයේ පිළිකාව අක්මාවට ද්විතීක පිළිකාවක් හැටියට පැතිරිලා තිබුණා. ලංකාවේ අක්මා ශල්‍යකර්ම සිදු කරන වෛද්‍යවරුන් 11යි ඉන්නේ. ඒ 11ට මේක ලැපරොස්කොපි මාර්ගයෙන්ම සිදු කරන්න පුළුවන් කියලා මට වැදගත් පණිවිඩයක් යවන්න පුළුවන්. මේක ඇත්තටම ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් වෙයි ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ. නේපාලයේ ලුම්බිනිය පිහිටා ඇති මායාදේවි විහාර පරිශ්‍රයේ සිදුකන ලද පුරාවිද්‍යා කැණීම්වලදී සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සම්බන්ධව නව කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කරන්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට අයත් දැවෙන් කරන ලද විහාර ගොඩනැගිල්ලක නටබුන් සොයා ගැනීමත් සමග නව මත කිහිපයක් පළ වී ඇති බවයි. සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු වූ ලුම්බිනි නුවර ඒ සිදු වායයි සැලකෙන ස්ථානය ආශ්‍රිතව මෙට දින කිහිපයකට පෙර විශේෂ පුරාවිද්‍යා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පෞරාණික ගසක මුලක් වටකොට දැවයින් තනන ලද විහාරයක නටබුන් සහිත ගොඩනැගිල්ලක් එම කැණීම්වලදී අදාළ ස්ථානින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහි කැණීම් කටයුතු සිදු කරන්නේ බ්‍රිතාන්‍ය ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක්. ඔවුන් පවසන ආකාරයට එය මහමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේදී අල්ලාගනු ලැබූ බව කියන සල්ගස ආවරණය කොට ඉදිකරන ලද විහාරයයි. එසේම මෙම විහාරකයේ තුලතිබියේදී සුවාගෙනු පෞරාණික ගසක මුල බෞද්ධ කතා පුවත්වල එන ලුම්බිනි උයනේ සල්ගසයේ මුල විය හැකි බව ඔවුන් විශ්වාස කරනවා. ඒ අනුව එය මෙතෙක් සුවාගෙනු පැරණිතම බෞද්ධ විහාරය බවයි වාර්තා වන්නේ. සිදු කළ වැඩිදුර කැණීම් කටයුතුවලදී සිදු වූ අනාවරණ අනුව සිදුහත් උපත පිළිබඳ දැනට විශ්වාස කෙරෙන කාල පරිච්ඡේද සමග සත්‍ය කාලපරාසයේ කිසියම් වෙනසක් ඇද්දැයි යන්න පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු තිබෙනවා. විරාමයෙන් අනතුරු යලිත් අද දෙරණ සමගින් හමු වෙමු. අගහිඟකම් මත තම දක්ෂතා එළිදැක්වීමට බාධාවක් කර නොගනිමින් ජගත් කෙළිබිම ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අද දෙරණ පුවත් ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. එවන් පුවතකට ප්‍රතිචාර ලබා දීමට බොහෝ මානව හිතවාදීන් කටයුතු කළ අතර මේ තවත් එවන් අවස්ථාවක්. පසුගිය ආසියාතික පැරා ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් කාංචනා සෙව්වන්දිගෙන පුවත අපවාර්තා කළේ පසුගිය 14 වෙනිදායි. දෘශ්‍යාබාධිත තත්වයේ පසුවන ඇය මෙම දස්කම් දැක්වූයේ දැඩි අගහිගකම් මැදියේ. ක්‍රීඩා කිරීම සඳහා උචිත පාවහන් ආදිය නොමැතිව තමයි මේ ගමන ආවේ. එම පුවත වාර්තා කිරීමෙන් පසු ජපානයේ ප්‍රධාන සංගනායක ඌමල්පේ ජිනරතන නායක ස්වාමින් වහන්සේ ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. උන්වහන්සේ ලබා දුන් මුදලින් ඇයට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ හා ඇඳුම් අප විසින් අද ඇය වෙත ලබා දුන්නා. ආසියානු යෝන් ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේ සහභාගී වෙනකොට ඇත්තෙන්ම ක්‍රීඩා කිරීමට උචිත පාවහන් ආදී කිසිවක් උපකරණ ආදී කිසිවක් තිබුණේ නැහැ. දෙරණ නාලිකාවෙන් මේ පිළිබඳ විකාශනය කිරීමෙන් පසුව ජපානයේ ප්‍රධාන සංඝනායක ජිනරතන ස්වාමින් වහන්සේ විසින් පාවහන් ඇතුළු ක්‍රීඩාවට උචිත උපකරණ රාශියකුත් ඒ වගේම මුදල් අතිනුත් විශාල පරිත්‍යාගයක් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මම එම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. තවත් තොරතුරු සඳහා අපි විසින් අපගේ වෙබ් අඩවියට www.adadena.lk. සුබ රාත්‍රිය.